ස්වාධීන රූපවාහිනියේ වේ විකාශය වන අතිශය ජනප්‍රිය තප්පරයක් දෙන්න ටෙලි නාට්‍යය. දැන් මේ ගැන කතා කරන්න කලින් ඇයි තප්පරයක් දෙන්න කියලා කියන්නේ? ඇත්තටම මේකේ නම දාගෙනකොට මම සහ මගේ පිටපත් රචකයා රසික සුරවිරාජ්චි අපි නිෂ්පාදකරු අපි තුන්දෙනාම කතා කරපු එක තමයි මේ අපේ රටට විතරක් නෙවෙයි සමාජය ඇතුළේ ගොඩාක් වෙලාවට මේ ප්‍රශ්න ඇති වෙන්නේ අහුම්කන් දීම නැතිවීම නිසා. ඒ කියන්නේ අපි තප්පරයක් දෙන්න කියන වචනේ අපි නිකම් විවාහරේ නිතර භාවිතා කරන වචනයක් නේ. කාගෙන් හරි තප්පරයක් දෙන්න කියන එක ඒ තප්පරයක් කියලා කියන්නේ මේ ගණනය කරලා මේ තප්පරයක් නෙවෙයි මට පොඩි වෙලාවක් දෙන්න මට කාලයක් ලබා දෙන්න කියලා සමාජයට ඒකට එයාට දෙයක් කියන්න ඇති. එයාට සමාජයට ඒ දෙයක් ගැන කල්පනා කරන්න ඇති. මොකක් හරි දෙයකට එයා වෙලාවක් ඉල්ලනෝනේ. නමුත් අපිත් ඇතුළු අපි හැම වෙලාවක් දෙන්නේ අනික් කෙනාට. අපි ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් අහන්නේ අපි කියන්නේ අපි උත්තරෙත් හදාගෙනම තමයි අනික් කෙනාගේ ප්‍රශ්නයක් අහන්නේ. වැඩක් නැති තැනකට යනවා. ඒක අපේ සමාජ සම්බන්ධය ඇතුළේ අපි ගොඩක් වෙලාවට ඒක දකිනවනේ. ඒ කියන්නේ දැන් අපි මේ තප්පර දෙන කතාව ඇතුළේ කතා කරන මාතෘකාව සහ ඒ කියන්නේ වස්තු බීජය වෙන තැන ඉඳලම තියෙන්නේ එක කාරණයකට. හැබැයි එහා පැත්තෙන් කෙනාට ඒකට උත්තරයක් දෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ බරපතල ප්‍රශ්නයක් විදිහට මතු කරගන්නවා. ඒක නිසා තමයි අපි හිතුවේ මේකට තප්පරයක් දෙන්න කියලා දාමු කියලා. මොකද මිනිස්සු හොඳටම දන්න ඒ කියන්නේ හුස්ම ගන්න අවකාශයක් වගේ. අවකාශයක් දෙන්න කියන්නේ මේ මිනිත් කියලා කියන්නේ. එහෙම ගන්න නැත. ඒ කියන්නේ තීන්දුව తీරන කලින්ම අරගෙන තියෙන්නේ. කතා සංකල්පයක් විදිහට කියන රසික කක්කු අවස්ථාවකදී එයා දැකලා තිබ්බා කාන්තා බන්ධනාගාරයක වෙන ප්‍රශ්න වගේක්. ඊට පස්සේ එයා එක හිතුවලු මේක ලංකාවේ කරා නම් මොන වගේ වේද කියලා. අර කතාව නෙවෙයි. අපේ ලංකාවේ කාන්තා බන්ධනාගාරයක අපේ කතාවක් කරා නම් මොන වගේ වේද කියන අදහසින් තමයි තප්පරයක් දෙන නිර්මාණය වුණේ. හොඳයි. දැන් සුපුන් මේ ඔයාගේ මේ දවස්වල අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තියෙනවා මේ ලලයි ලලයි ලයි. කොහොමද මේ නාට්‍ය නිර්මාණය වෙන්නේ? ගොඩක් වෙලාවට මමම කල්පනා කරලා තියෙනවා තප්පරයක් දෙන්න ද අමාරු ලලයි ලලයි ද අමාරු කියලා. ඇත්තටම ලලයි ලලයි අමාරු. පණුවෙද් දෙකට කැපුව වගේ දඟලලා හිනා සද්දයක් දාලා කොමඩි හදනවා එකකුත් තියෙනවනේ. එහෙම නලුවත් නිලුවත් අපි දැකලා තියෙනවා. නමුත් මේකේ එහෙම එකක් නැහැ. මේක පිටපත ඇතුළෙම හාස්‍ය දීලා තිනවා. ඒ හාස්‍යයට රංගන ශිල්පියා හෝ ශිල්පිනිය තමන්ගේ තියෙන දායකත්වය එකතු කරගෙන තමයි මේ වැඩේ අරන්. ඒ හැම දර්ශනයකම රසය තියාගැනීමේ රහස රඳවා ගන්න ටිකක් ඒක ඔළුවට හරි අමාරු. ඒ කතාවේ ෆෝචුන් එක ඇතුළෙම ඒ තියෙන්නේ කෙනාට එක්කෙනා කියන බොරුව සහ ඒ කියන්නේ බොරු කියන එක හරි අමාරු වැඩන්නේ බොරුවක් කියවට පස්සේ මතක තියාගන්න එපේ. හරියට හරි. දෙවෙනි පාර අමතක වුණොත් ඉවරයි. විනාසයිනේ. ඔයා මට බොරුවක් කිව්වා කියමු. දෙවෙනි පාර දැන් ඔයාට අමතක වෙලා ඔයා ඒ බොරුව වෙන එකක් කියනවා. දැන් මට දෙවෙනි පාර මාට්ටුනේ ඔයාව. හැබැයි මට ඔයාගේ සම්බන්ධය කැඩෙයි කියලා හිතලා මම දන්නේ නැහැ වගේ ඉන්නවා. හරි දෙවෙනි එකත් විශ්වාස කරනවා. දෙවෙනි එක. එතකොට මොකද වෙන්නේ? සමහර වෙලාවට ඒ කියන්නේ අපි බොරු හෙම් පිටින්ම දැනගෙන නැත්ති කියලා පිළි අරන් ඉන්නේ. අර අපි කියන්නේ මනසේ දැනගෙන ගොනාසේ ඉන්නවා කියලා. ඒ කියන්නේ දැන් අපි වට හුරු වෙලා ඉන්නේ.